විවිධ ඉංග්‍රීත කණ්ඩායමින් ඉන්නේ ශ්‍රී ලංකා සංචාරයකට සහභාගී වෙලා. මේ ඉංග්‍රීත කණ්ඩායමේ ඉන්න ප්‍රබලම ක්‍රීඩකයෝ දෙන්නෙක් තමයි ඉයන් මෝගනුයි ජෝ රූට් කියන්නේ. මෝගන් එක් දින කණ්ඩායම මෙහෙවද්දී ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ රූට්. මේ කණ්ඩායම දෙකේ ඉංග්‍රීත එක් දින කණ්ඩායම කියන්නේ ලෝකයේ අංක එකේ කණ්ඩායම. ඉංග්‍රීත කණ්ඩායම අංක එකට එන්නේ මෝගන්ගේ නායකත්වයෙන් ලැබපු විප්ලවීය වෙනස එක්ක. මේ වෙනස ගැනත් වෙනසට මුල්ලුන් නායකයා ගැනත් වෙනසේ කොටස්කාරයෙක් වන ජෝ රූට් කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම අපේ නායකයා අපේ කණ්ඩායම අරගෙන යන්න පුළුවන් හොඳම තැනට අරගෙන යනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. 2015 ලෝක කුසලාන තරගාවලියේ ඉඳන් එංගලන්තේ සහභාගී වුණු එක් දින තරගාවලි 19 පහක් විතරක් පරාජය වෙලා ඉන්න එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණ වලට අවශ්‍ය තීරණ ගන්න තමන්ගේ නායකයා හැමදේම කරනවා කියලා තමයි රූට් කියන්නේ. අපි අනතන ගැන නායකයාට හොඳ දැක්මක් තියෙනවා. කණ්ඩායමේ තමන්ගේ පසුබෑමක් දැනුනොත් තමන්ම කණ්ඩායමෙන් අයින් වෙලා වැඩ පිළිනන කෙනෙක් කණ්ඩායමට දාන කෙනෙක් තමයි මෝගන් කියන්නේ. තමන්ගේ එක් දින නායකයා තමන්ටත් හොඳ ආදර්ශයක් කියලා තමයි රූට් කියන්නේ. මෝගන් මේ විදිහට සාර්ථක වීම ගැන මට නම් පුදුමයක් නැහැ. මොකද ඔහු පිටින් එළියේ පුදුම චරිතයක්. ඒ වගේම ඔහු කණ්ඩායමේ ඉන්නවා කියන්නේ පිටනේ ඇතුලේ කාටත් ලොකු හයියක්. මෝගන්ගේ නායකත්වයෙන් අපි මතක හිටින ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. ඇත්තටම කියනවා නම් ඔහු නායකයෙක් විදිහට මටත් හොඳ ආදර්ශයක්. එංගලන්තේ ක්‍රීඩා කරපු දියාරු ක්‍රිකට් වෙනුවට ආක්‍රමණයේ ආරක්ෂාව කරගත්ත මෝගන් වගේ නායකයෙක් තමයි මේ වෙලාවේ අපිටත් ඕන වෙලා තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවේ තියෙන ඔබට සුබ දවසක්.